ඊශාන්ත සර්විය දෙව්මදුර අවට කලාපේ බලය ඊයේ තහවුරු කරගෙන සිටි 58 වන සේනාංකය අද දහවල් වන විට තර්වන් පිටි සමස්ත ප්‍රදේශයේම බලය මුළුමනින්ම තහවුරු කරගනු ලැබුවා. තර්වන් පිටි වෙරළ තීරයේ සහ කලුබ ප්‍රදේශයෙන් ඉදිරියට ගිය බටපිරිස් අතරමං වූ සිටි ත්‍රස්තවාදී කුඩා කණ්ඩායම් කිහිපයකටම අද දිනේද ලුහුබෙද පහර දුන්නා. පලාගිය LTTE සමාජිකයන් රැඳී සිටි తాවකාලික ස්ථාන රැසක්ද වෙරළ තීරයේ දැක ගැනීමට හැකි වුණා. තුවාලකරුවන් හා මියගිය සමාජිකයන් රැගෙන තර්වන් පිටිහි වෙරළ තීරයෙන් ත්‍රස්තවාදීන් පලාගිය පාසලකුණද කලපු වගුරු බිම්වල දැකිය හැකි. LTTE පලා යද්දී අතහැර දමා ගොස් තිබූ තවත් බෝට්ටු රැසක්ද අද දිනේද හමුදාව සොයාගෙන ලැබුවා. ඊයේත් මීට නුදුරින් වෙරළ තීරයේ LTTE අතහැර දමා ගොස් තිබූ බෝට්ටු විශාල සංඛ්‍යාවක් යුද හමුදාව සොයාගෙන ලැබුවා. වෙඩිතල් තියු සිට මේ දක්වා LTTE මුහුදු කොටින් සතුව තිබූ බෝට්ටු විශාල සංඛ්‍යාවක් හමුදාව අත්පත් කරගෙන සිටිනවා. LTTE පලා ගිය පූනරින් හා නාජ්‍ය කුඩා වෙරළබඩ ප්‍රදේශ වෙත අද යුද හමුදාව සාර්ථක ප්‍රහාර රැසක් මල්ටිබෙර රොකට් ලොන්චේ ඇතුළු බර අවි යොදා ගනිමින් එල්ල කළා. ප්‍රහාර වලින් LTTE බරපතල හානි සිදු වූ බව ඔවුන්ගේ පළවිඩු හුමාරු මගින් තාවුරු වූ බවද යුද හමුදාව සනාථ කරනවා. මෙවන විට කිනොච්චි දිස්ත්‍රික්කයේ තුල ගැටුම් ඉතා දැඩි මුහුණුවරක් ගෙන තිබෙනවා. කිනොච්චි දිස්ත්‍රික්කයේ සහ පුනරින් දෙසට වන ත්‍රස්ත ඉලක්ක වෙත යුද හමුදාව දැඩි වෙඩි බලයක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරනු ලබනවා. රූපවාහිනී සමන් කුමාර රාම වික්‍රම වන්නි ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට